News Weekly is brought to you by Transco Cargo, the leaders in logistics. Transco, we love to deliver. අයිබෝවන් සතියේ ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සුගිතා අල්විස්. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙතට. රටක සංස්කෘතිය සහ සිරිත් විරිත් නීතියට වඩා ප්‍රබල බව ජනාධිපති කියයි. වත්මන් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් ලැබිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්. ආවා කල්ලිය විදේශයක සිට මෙහෙවනවා දැයි යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක්. ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ආබාධිත රණවිරුවන් කොළඹදී විරෝධතාවයක. රටක සංස්කෘතිය සහ සිරිත් විරිත් නීතියට වඩා ප්‍රබල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඇසළ පෙරහැර මංගල්‍යයේ නිමාව සනිටුහන් කෙරෙන සන්නස්පත්‍රය ප්‍රධානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයක් අමතමින්. මේ අතර ග්‍රාමීය ජනතාව සිය දෛනික ජීවිතයේ මුහුණ දී සිටින ගැටලු සඳහා විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ සංවර්ධන වැඩපිළිවෙලක් සඳහා වත්මන් රජය ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරේ අරලංගම්විල ශීර්ෂ ජේතවනාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමින්. විහාරස්ථානයට අදාළ පූජා භූමි ඔප්පුවද මෙහිදී ජනාධිපතිවරයා අතින් විහාරාධිපති හිමියන් වෙත පිළිගැන්වුවා. ජනාධිපතිවරයා සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විහාර පර්ෂයේ නාපැලයක් රෝපණය කිරීමද මෙහිදී සිදුවීම විශේෂිතයි. සියලු ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම වත්මන් රජයේ වැඩපිළිවෙල බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා. අපි කරගෙන යන අවස්ථාවක තමුන්නාන්සේලා සියලු දෙනාගේම සහයෝගය මේ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කරන්න අවශ්‍ය වෙනවා. මේ සංවර්ධන කටයුතු තව තවත් ශක්තිමත් කරලා මේ ප්‍රදේශවල තිබෙන අනිකුත් අඩුපාඩු සකස් කරලා ලංකාවේ ඉහළම සංවර්ධනයක් තිබෙන ප්‍රදේශවල ජනතාවට තිබෙන පහසුකම් වරප්‍රසාද සමග මේ ආදරණීය දරුවන් සහ දෙමව්පියන්ට ඉතාමත් හොඳ ආර්ථිකයක් සමග සමෘද්ධිමත් ආර්ථිකයක් සමග යහපත් සමාජයක් ගොඩනගන්න. අද රට වශයෙන් වෙලාගෙන තිබෙන මත්ද්‍රව්‍ය උවදුර, මත් පෙති, මත් කුඩු, මත් වතුර අද පාසල් දරුවන්ට පවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු අලෙවි කරන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම දෙමව්පියන්ට බරපතල අභියෝගයක් අද තිබෙන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නෙවෙයි, පාසලෙන් බැහැරව දරුවා සිටින කාලය තුළ කියන එක අමතක කරන්නට එපා. සල්ලි හොයන මිනිස්සු, මිනිසුන්ට ආදරේ නැතුව රුපියල් සතවලට වටිනාකම් දෙන මිනිස්සු, දරුවන්ටවත් මිනිස්සුන්ටවත් ආදරේ නැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අද මේ රටේ මේ විදිහට කටයුතු කරනවා. වත්මන් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් ලැබිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගියදා කන්ටේනරයක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව නිසි පරීක්ෂණයක් සිදු නොකරන බවටද ඔහු චෝදනා කළා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. ශාස්ත්‍රපති ජුලම්පිටියේ මංගල හිමියන් විසින් රචිත දෙමළ භාෂාව පොත එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළා. එම අවස්ථාවට දෙමළ ජාතික සංවිධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාද එක්ව සිටියා. පසුගිය යුද්ධයේ අවුරුදු 30ක් නිමිත්තේ කුරුළු යුද්ධ දෙමළ ජනතාවට විරුද්ධව නෙමෙයි. ඒ කුරුළු යුද්ධය කුරුළු ත්‍රස්තවාදයට විරුද්ධව අපිට යුද්ධයක් කරන්න සිද්ධ වුණා. 30 දෙගොල්ලෝම මැරන් ගියා. අවුරුදු 3කදී යුද්ධය අවසන් වුණා. අද ඒක ප්‍රතිඵලයක් නේද? අපි ඔක්කොම නිදහසේ යන්න පුළුවන් කම තියෙනවා. නමුත් මට නම් යන්න බෑ. තාම බටීරට ගියොත් හාමුදුරනේ කඩින් මොනි බලාගෙන ඉන්නවා. නොයෙක් ඒවට
උසාවිය මම ජනාධිපතිවරයා වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ උත්සවයට ගියාම ඕස්ට්‍රේලියාවට මට විරුද්ධව පැමිණිල්ලක් දාලා මම අත්අඩංගුවට ගත යුතුයි කියලා ඉදිරිපත් කළා. එයාගේ දරුවෝ නැති වුණා කියලා. මම ඉංගලන්තෙට ගියාම මාත් එක්ක ගිය නිලධාරීන්ට විරුද්ධව නඩු ගන්න හැදුවා. මම ඇමරිකාවට ගියාම මට විරුද්ධව අධිකරණයට ගියා. අපි මේවා ගැන ඒවා ගැන කතා කර කර හිටියේ නැහැ. අපිට යුද්ධය අවසන් වුණා පස්සේ ඊට වඩා සටනක් තිබුණා මේ රට සංවර්ධනයට. ඒ සටනේ අපි එළියට. ජනතාවගේ ආකල්ප සහ ජීවන තත්ත්වය වෙනස් කිරීමකින් තොරව ඩෙංගු උවදුර මැඩලිය නොහැකි බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වෝටර්ස් ඒජ් හෝටලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින්. මේ ඇතැම් රටවල් තමන්ගේ සංචාරකයින්ට ලංකාවේ සංචාරය කිරීම සෞඛ්‍යයට තරමක් අහිත කරයි කියලා නිවේදනයක් නිකුත් කිරීම. විශේෂයෙන්ම කසල සහ ඩෙංගු මෙහිදී ප්‍රමුඛතාවයෙන් යුතුව සඳහන් වෙලා තිබුණා. ඉතින් ඒකට ඇත්තටම මේ පිළිබඳ විශේෂඥයෝ මෙතන ඉන්නවා. මේ දෙක අතර කොහේදී සම්බන්ධයක් තියෙනවද කියන එක ඔයා බැලිය යුතු කාරණයක්. නමුත් මේ ප්‍රශ්නේ ජය ගන්න මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයට පුළුවන් බේත් හෙත් කරන්න. නමුත් මේ ඩෙංගු මදුරුවාගේ ස්වභාවයත් ඒ වගේම ඔහුගේ ව්‍යාප්තියත් ඔහු විටින් විට තමන්ගේ ස්වරූපය වෙනස් කර ගැනීමත් කියන මේ කරුණ නිසා මේ ප්‍රශ්නේ ඉතාම බරපතල ගැටලුවක් බවට පත් වුණා. පළවෙනි මාස 6 ඇතුළත 300කට අධික පිරිසක් විශේෂයෙන්ම දරුවෝ මිය ගියා. ඒ වගේම ලක්ෂයකට අධික පිරිසකට ඩෙංගු වැළඳුණු බවට වාර්තා ඇති වුණා. ඉතින් මේ ඩෙංගු මදුරුවා පරාජය කිරීම සමාජ වගකීමක්, උජ්ජල වගකීමක්, අපි හැමෝගෙම වගකීමක් බවට පරිවර්තනය වෙනවා. කසල කළමනාකරණයත් එහෙමයි. කසල කළමනාකරණයත් ඒ විදිහටම අපි හැමෝගෙම පෞද්ගලික පොදු ආයතනවල වගකීමක් වෙනවා. දැන් මට මතකයි කොළඹ නගරයේ විශාල කසල තොග ගොඩ ගැහුණා. මේ අවට ප්‍රදේශවල ගොඩ නැගුණා වත්තර මුල්ල ආදී ප්‍රදේශවල මීතොට මුල්ලේ සිදුවීමෙන් පස්සේ. ඒ වගේම විධිමත් කසල එකතු කිරීමේ ක්‍රියාවලියක් දියත් කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා විශාල ප්‍රශ්න පැනනවා. අපි ජූලි 5 වෙනිදා විශේෂ මැදිහත් වීමක් කළා අපේ අමාත්‍යාංශයෙන් කොළඹ කඩුවෙල ඒ වගේම 10 වෙනකොට දෙහිවල ගල්කිස්ස මේ අනාදී ප්‍රධාන මහනගර සියල්ලම කෝට්ටේ අපේ යටතට අරගෙන දැන් අපි ඒ කසල විධිමත්ව බැහැර කරන්න විධිමත් එකතු කරන්න කටයුතු කරනවා. ඒකට අපිට ඉතාමත්ම මේ රට ගැන ඉතාම කනගාටුදායක තොරතුරු ගණනාවක් අපිට අනාවරණය වුණා. විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාගේ තගමැතිතුමාගේ ඉල්ලීම මත ඇලවල් පවිත්‍රකරණය කරන්න ආරම්භ කළා. දැන් ජලය යම් හිඟයක් තියෙනවා, ඇලවල් වලින් දුර්ගන්ධයක් එනවා. අපි දැකපු දෙයක් තමයි විශාල වශයෙන් කොළඹ නගරයේ මේ ප්‍රශ්න වලට හේතුව ජනතාව වැසිකිලි කැසිකිලි පාවිච්චියේදී ඔවුන්ට ඒවා හිමිවීම නිසා, නැතිවීම නිසා ඔවුන් වැසිකිලි කැසිකිලි කරන්නේ ඇත්තටම මේ සිරිසිරි බෑග් වලට කරලා ඒවා ඇලමාර්ග වලට වීසි කිරීම මහ පරිමාණයෙන් තියෙන විත්තිය අපි ඒවා සුද්ධ කරන්න ගියාම අපි දැනගත්තා. ඉතින් රටේ අතිවේගී පාරවල් හදන්න අපි ප්‍රකෝටි ගණන් වේදන් කරනවා. ඒ වගේම වෙනත් උමං මාර්ග එහෙම නැත්නම් දර්ශනීය තලයන් හදන්න අපි අතිවිශාල වශයෙන් නගර අලංකරණයට ආදියට වේදන් කරනවා. නමුත් වැසිකිලි කැසිකිලි නැති පිරිස් මේ විදිහට ක්‍රියා කරනවා රටේ. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඒකට වැඩසටහනක්, වැඩපිළිවෙලක්, දැනුවත් කිරීමක් මේ හැමෝටම අවශ්‍යයි. ඒ හැමෝම මොන ආකාරයෙන් හරි මේ රෝග බීජ ව්‍යාප්තියට අනිවාර්යයෙන්ම බලපාන. ආවාකල්ලිය විදේශයක සිට මෙහෙවනවා දැයි යන්න පිළිබඳව තොරතුරු විමර්ශනය කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ආවා කල්ලිය නැමැති කල්ලිය මෙහෙවන පුද්ගලයා. ඔහුවත් දැන් අත්අඩංගුවට අරන් තිබෙන්නේ. මොහු මේ කෝපායි පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දුන්නු සිද්ධියට අමතරව තවත් සිද්ධි ගණනාවකටම අවශ්‍ය කරන සැකකරුවෙක්. මේ ආවා ගෲප් එකකට ආවා කල්ලියට මුදල් ලබා දෙන පුද්ගලයන් මේ මෙහෙවන තවත් පුද්ගලයන් සිටිනවාද කියන එක සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. අපි පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් එක පැත්තකින් මේ යාපනයේ ප්‍රදේශයේ පසුගියදා ඇති වුණු සිද්ධීන් සමග පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායත් සමග අදාළ මෙහෙයුම් සිදු කරනවා. ඒ මෙහෙයුම් එක පැත්තකින් සිදු වෙද්දී ප්‍රස්ත විමර්ශන කොට්ටාෂය වගේ විමර්ශන සඳහා පිටවන විශේෂිත කොට්ටාෂ විසින් වෙනමම මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. අපි පැහැදිලිවම කියන්න ඕන මෙවැනි කණ්ඩායම් වලට අපි හිස එසවීමට මෙවැනි කණ්ඩායම් වල ක්‍රියාකාරකම් වලින් වරමතු වෙන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව මෙවැනි කණ්ඩායම් වලට හිස එසවීමට ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ. රජයේ චෝදනා එල්ලවන අමාත්‍යවරුන් හට තවදුරටත් සිය අමාත්‍ය ධූරවල රැඳී සිටිය හැකිද යන්න පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එවැනි අමාත්‍යවරුන් තවදුරටත් සිය අමාත්‍ය ධූරයේ රැඳී සිටීමෙන් සිදුවන්නේ ජාත්‍යන්තරය තුළද රට පිළිබඳව අපහැදිලිතාවයක් ඇතිවනු ඇති බවයි. රවි කරුණානායක හිටපු මුදල් ඇමති අද විදේශ ඇමති ඊයේ බැඳුම් කර කොමිසමට ගිහිල්ලා ඒ කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ දීලා තියෙන උත්තර දිහා බැලුවම මෙහෙම එලිපිට මේ විදිහේ චෝදනාවකට ලක්වෙච්ච පුද්ගලයේ කොහොමද විදේශ ඇමතිකමක් දරාගෙන ශ්‍රී ලංකාව ලෝකයේ හමුවේ නියෝජනය කරන්නේ? ඒ වගේ කෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරනකොට විදේශ ඇමති හැටියට ලංකාවට සිද්ධ වෙන අවමානය කොතරම් බරපතලද? මීට කලින් කුමන ආණ්ඩුවක කුමන කෙනාට හරි බොරුවට හරි චෝදනාවක් තිබ්බනම් ඇත්තට හරි චෝදනාවක් තිබ්බනම් වියදමෙන් හොරා කෑවයි කියලා කියන්නේ. අරක හදද්දි මෙච්චර කෑවා. අර සංවර්ධන ව්‍යාපෘතියෙන් මෙච්චර කෑවා. එහෙමයි කලින් චෝදනා තිබ්බේ. දැන් තියෙන්නේ ආදායමෙන් හොරා කරන එක වැඩක් කරන්නේ නැතුව. ණය කප්පරක් අරගෙන තියෙනවා. පොලිස් නිලධාරීන්ට පහළේ පාරේ බහලා යන්න බෑ. උතුරේ වැව් දහස් ගාණක් හිඳිලා ගොවියොන්ට වගා කරගන්න විදියක් නෑ. හම්බන්තොට වරාය විකුණලා ගන්නවා සල්ලි ඒවනුත් හොරා කරනවා. මේ වන විට රටේ පවතින ආර්ථික හා මූල්‍ය අරමුදයට බැඳුම් කර සිද්ධිය හේතුවක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජය සමය තුළ සිදුකරන ලද සංවර්ධන කාර්යයේදී ගත් ණයවලට සාපේක්ෂව වත්කම්ද ඇති බවයි. ලංකාව තිබෙන්නේ දැන් ආර්ථික අරමුද. දැන් මේකයි ආණ්ඩුවට ලැබිලා තියෙන සර්ටිෆිකේට්. ඒතකොට ආණ්ඩුව උත්තර දෙන්න ඕනේ. ආණ්ඩුව උත්තර දෙන්නේ ඒ වෙනුවට අගමැති කියාගෙන යන්නේ බලන්න හම්බන්තොටටයි ශ්‍රී ලංකන් න්‍යායකටයි ඩොලර් බිලියන 181ක ණයක් තියෙනවා. ඔන්න ඔය හැටව කිය කියන තුමන් කියන දේ තමයි මේ බැඳුම් කරන කොට නිසා 2014 වෙනකොට අපට ඇති වුණු කුලී ගෙවීමේ වියද 2015 වෙනකොට රුපියල් බිලියන 67කින් වැඩි වී දැන් ඒ නිසා වෙච්ච අලාභය ගැන කතා කරන්න. දැන් අපි ගනිමු වරායේ අලාභයක් තියෙනවා. නමුත් වරායක් තියෙනවා. අද විකුණ ගන්න පුළුවන්. ශ්‍රී ලංකන් න්‍යායකේ නෑ තියෙනවලු. නමුත් අර දිගදුර ගමන් කරන ආසියාන අතුරුක වත්කම තිබුණ හැකතු වෙන. වරායේ හරි තියෙන වෙනස් තමයි. නෑ තියෙනවා නමුත් වත්කමකුත් තියෙනවා. නමුත් බැඳුම් කරේ වෙච්ච අලාභයට අපිට එකතු කර වත්කම් මොකක්ද? රණවිරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධාන විරෝධතාවයක් සංවිධානය කර තිබුණා ඒ කොළඹ නගරයේදී. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවයේ නිරත වන බව එහි සභාපති UD වසන්ත මහතා කියා සිටියේ. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය නැවත නැරඹීම සඳහා යොමු වන්න අපගේ ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ YouTube චැනලය වෙතට. ඔබ සැමට සුවදායි සතියක්. අයිබෝවන්. News Weekly was brought to you by Transco Cargo, the leaders in logistics. Transco, we love to deliver.